පහුගිය අවුරුදු 2.5ක පමණ කාලය තුල සෑම භාණ්ඩයකම මිල 3 ගුණයකින් ඉහළ ගියා. ලෝකයේ තියෙන ඉහළම උද්දමන අනුපාතිකයන් අතරට අපේ රටේ භාණ්ඩවල මිල ඉහළ යාම දැන් ඇවිල්ලා තියෙනවා. මේ නිසා වැටුප් ගත්තොත් ඒ වැටුප් 3න් එකකින් ඇකිලිලා තියෙනවා. රුපියල් 10000ක වැටුප ගත්ත කෙනාගේ වැටුප රුපියල් 3300ට මිලදී ගැනීමේ හැකියාව පැත්තෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේක නිසාම අද විවිධ ආකාරයට විවිධ දේවල් වලට යොමු වෙච්ච අපේ ජනතාව විශේෂයෙන්ම ගුරුවරුන්ට සිද්ධ වෙලා තියෙනවා කන්න බොන්න ටිකට විතරක් අද යොමු වෙන්නේ. මේක නිසාම ගුරුවරුන්ගේ ඒ අදාළ ශාස්ත්‍රයේ කටයුතු කරන්න ලොකු පීඩනයක් මේ ජීවන බරත් එක්ක උන්ට ඇති වෙලා තිබෙනවා. ඊට අමතරව උන්ට දැන් අධික වැඩ. ඇයි? විශාල වශයෙන් අර කොරෝනා වසංගතය නිසා ඉන්ධන අර්බුදය නිසා කඩාවැටිච්ච ඒ අධ්‍යාපනය කරගෙන යන්න ඒ පාඨමාලා සාක්ෂාත් කරගන්න විශ්වවිද්‍යාලවලත් ඒ වගේම පාසල්වලත් අතිරේක පන්ති හැම තැනකම ගුරුවරුන්ට කලින්ට වඩා වැඩියෙන් මේ කාලේ වැඩ කරන්න වෙලා තියෙනවා. අධික වැඩබරක් ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒ අතරේ ආණ්ඩුවත් මේ අවුස්සෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඳුන්වා දෙන්න උත්සාහ කරනවා. ඒ පිළිබඳ පුළුල් සංවාදයක් මම හිතන්නේ රටේ අවශ්‍යයි. ඒ වගේම යම්කිසි සංහිඳියාවක් තිබෙන අවස්ථාවක තමයි ඒක කරන්න ඕනේ. නමුත් මේ අර්බුදයේ අස්සෙම අද මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඒ ගුරුවරුන්ගේ කරමත උරමත අතිරේක වැඩක් හැටියට වැටලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්න. අද වෙනකොට දරුවෝ තමයි මේ ආර්ථික ප්‍රශ්නෙන් බැරෑරුම්ව බැටකන පිරිස බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දරුවෝ පාසල් ඉන්නේ නැහැ. මොකද දරුවන්ට උදේට කෑම දෙන්න හැකියාවක් නැති නිසා. ඉතින් ඔය කැමැතිවරු පාසල් වලට දුරකථන ඇමතුම් දීලා අද ළමයි කී දෙනෙක් කලන්ත වුණාද කියලා මේ මාධ්‍යවල දාලා තිනවා. ඇත්තද කියලා විදුහල්පතිගෙන් අහලා එහෙම එකක් නැහැ කියනවා. නමුත් රටේ ඇත්ත තත්ත්වේ නම් මේ පහුගිය අවුරුදු 2.5 ඇතුළත රටේ දුප්පත්කම ආසන්නයෙන් දෙගුණ වෙලා තියෙනවා. ඉතාම අමාරුවෙන් 1990 වගේ තිබිච්ච ඒ දවැන්ත දුප්පත්කම මේ රටේ දියුණු රටක මට්ටමට අඩු වෙගෙන ආවා. ඒක නැවතත් නොදියුණු රටක මට්ටමට පත් වුණා මේ අවුරුදු 2.5ක සාපලත් යුගයේ එක. එතකොට ඒ අනුව අපිට පේනවා ලොකු ප්‍රශ්නයක් ලොකු අර්බුදයක් එතන ඇති වෙමින් තියෙනවා මේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ ගැටලු. ඒ වගේම ඒකත් එක්ක මතු උපදින දරුවන්ගේ මන්ද පෝෂණය වැනි ගැටලු මත ඉතාමත්ම බරපතල ප්‍රශ්න වලට අද ගුරුවරුන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද දරුවෝ කලන්තේ දානවා. දරුවෝ පාසල් එන්නේ නැහැ. ඒ නිසා මේවා ගැන විමසන්න ගියාම ගුරුවරුන්ටත් දරුණු හිත් වේදනාවක් ඇති වෙලා තියෙන බව රට වටේම ගිය අවස්ථාවේ අපිට තේරුම් ගියා. අපිට දැනුම් දුන්නා ඒ ගුරුවරු.